දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින්ද අදපස් සර්වේ ජනාධිපතිවරයා හමු වී ඔවුන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කළා. අපි එතුමාට සෑහෙන කරුණු පැහැදිලි කරා. අපි පැහැදිලි කරා කිසි කොතරම් අමාරුවෙන්ද මේ විශ්වවිද්‍යාල පද්ධතිය පාත්වගෙන යන්නේ, කොතරම් පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවද, කොතරම් විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රමාණයක් රට ඇතහැරලා අවසාන අවුරුද්ද තුල ගිහින් තියෙනවද කියලා අපි හිතනවා. රජයට අවශ්‍යයි කියලා විශ්වවිද්‍යාල පද්ධතිය රැකගන්න අපි බලාපොරොත්තු වෙන අයවැයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරු පද්ධතිය අතහැර යාම වැළැක්වීම සඳහා කිසියම් සුභවාදී පියවරක් රජේ විසින් ගනී කියලා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ ජනාධිපතිවරයා සහ මේ සියලු පාර්ශ්ව විශ්වවිද්‍යාල පද්ධතියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වෘත්තිකයන්ට වෙලා තියෙන ප්‍රශ්නය ගැන සංවේදී කියනක පෙන්නනවා සහ ඒවා දන්නවා කියනක පෙන්නනවා. හැබැයි ඒකට විසඳුමක් තාම අපිට ඇවිල්ලා නැහැ. ඒක නිසා අපි පැහැදිලිවම කිව්වා මේකට වහාම විසඳුමක් අවශ්‍යයි. එහෙම නැති වුණොත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය රාජ්‍ය අධ්‍යාපනය කඩාවැටෙනවායි කියනක. ඒ වගේම දඬන නිසා දැන් තියෙන්නේ ආණ්ඩුවට විසඳුම් දෙන්න. එහෙම නැති වුණොත් මේ අර්බුදය තවදුරටත් දිගින් දිගටම යනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.